नेहरू प्रवृत्ति समग तम संविधान इदिरिपत्करण करुणु संबंधयेन सोया बैलीम सदहा कमिशन सभावक पत्करण लेसट बुधु बलसेना संविधानय आंडुवेन इल्ला सिटिनवा अद पैवती प्रवृत्ति साकच्छावकदी एम संविधानयेन महालेखाम पूज्य गलगोडत्ते ज्ञानसार हिमियन मे बव सदहन कला वत्मान जनाधिपतिवरया इंग्लंत संचारेदी ताम बरपतलाकारे चोदनावक इल्लकला बुधु बलसेना संविधानय बुधु बलसेना संविधानय यम दवसक आरंभ कलाद ඒ දවසේ සිට අද දක්වා මේ රටේ කොත්තනක හෝ මුස්ලිම් ජනයාට එරෙහිව අවියසවල තියෙනවා නම් අවම තරමින් ගල් කැටයකින් හානියක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න අපට එරෙහිව එහෙම ඔප්පු කිරීමක් කළොත් ඔප්පු කළා පැයක් යන කලින් මේ සංවිධානය අපි විසිරුවලා හරිනවා විසිරුවලා හරිනවා විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන උන්න හැට අපි කියනවා ආයේ කතා දෙකක් නැහැ මේ චීවර ධාතුව පැත්තකින් තියලා උන්න හැයේ ගෙදර ගිහලා බැල මෙහෙවරකම් කරනවා එහෙම නැත්තම් සිරිසේන අපේ පන්සලේ ඇවිල්ලා බිත්තකම් කරන්න ඕන මේ ඉන්න ඇමතිවරුවත් මේ ඉන්න මන්ත්‍රීවරුවත් මේ සිංහල බෞද්ධකගේ ප්‍රශ්න ගැන කවුරුත් කතා කරන්නේ නැහැ සිංහල බෞද්ධකගේ ප්‍රශ්නේ කතා කරන්න කියලා පාර්ලිමේන්තුවට ගිහ හෙළවුරු මේක කතා කරන්නෙත් නැහැ ඒ නිසා අපි ඊටාම වගකීමෙන් රටේ ජනාධිපතිවරයාගෙන් යහපාලන ආණ්ඩුවේ සියලු දෙනාගෙන් ඉල්ල හිටිනවා කරුණා කළා කමිෂන් එකක් දාලා මේ ප්‍රශ්න ගැන හොයන්න මොකද එහෙම නොවෙන්න නිෂාම් කාර්ය අප්පර ගිහිල්ලා ජිනීව වලට ගතු කේලම් කියනවා අපි වගකීමෙන් කියනවා තවත් තොපි නැටුවොත් බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන්න වේ අනාගතයේ මේ රටේ තමුන්නාසලට ලෝකයේ ඉස්සරහා නිවට වෙනවට වඩා හොඳයි හිරේ විලංගුවේ වැටලා හිරබත් කන එක ब्रिटानी जातिक युवलकट रात्रि समाज शालावकदी भारती में सिद्ध्याक संबंधेन चोदना इल्ल वीसिटिन हिटपु अमात्य मर्विन सिल्वा महतागे पुत मालक सिल्वा अद यलित कोलंब महेश्वरात अधिकरणे हमुए पेनी सिटिया ए तमंट पनवायती एपकोंदेसी लेल करन लिस गुणुकरति बू पेत्सम अद यली कैंदवु अवस्थावेदी दिवरुम प्रकाशयक मगिन मालक सिल्वा इल्लातिबु एपकोंदेसी लिहिल किरीम संबंधयेन वन तीरणय लबन 27 वेनदा लबा देन बव अतिरेक महेश्वरात निशांत पीरिस महता मेहेदी प्रकाश कर तिबेनवा मट कियन्न तिन्ने मेकाय मम मे मेतन मे नाइट क्लब वल एपकोंदेसी अयिन करन्नाय कियला आवे नै मेतन कर मम मेतन टावे मट मे लंकावे जीवत वेन्न ओने इदिन मट लंकावे जीवत वेन्न बेरी विदियट तमाय मे एपकोंदेसी समाज देवल दाला तिन्ने अनित एके मे ने पोडगि ගෝඨාභය මහත්මයා කියලා තියෙනවා මට සුද්ධ ගැහුවා කියලා නහය කැඩෙන්න. ඉතින් මම අහන්නේ මගේ නහය කැඩුණා නම් මං ගුටි කෑවා නම් ඒක ඇවිල්ලා බරපතල තුවාලනේ. ඉතින් බරපතල තුවාල වෙච්ච මම ඇතුළට ගිහිල්ලා මාසයක්. ඒ මිනිස්සයා තාම එක දවසක්වත් ඇයි ඇතුළට දැම්මේ නැත්? මම වෙනදා වැරදි කරලා ඇති. මේ අන්තිම වැරද්ද මගේ වැරද්දක් නෙමෙයි. මෙන්න බලන්න. මෙන්න බලන්න. ඔයා ගුටි හස්පිටල්ේ මේ මං හොස්පිටල් එකේ ගිය මගේ නහය කැඩලා. මගේ නහය හතර පස්තරයක් කැඩලා තියෙනවා මේ වනිකන් රබර් වගේ. මට ආයි මට ගුටි ගන්න පුළුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ සුද්ධ ගැහුවේ මං අනිත් පැත්ත බලාගෙන ඉද්දි. ඒකයි ප්‍රශ්නේ උනේ. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. මම ඇතුළට ගියා මේ ගහබ සුද්ධා තාම එළියේ තාම ඇතුළට ගත්තේ නැහැ. මං දන්නේ ඇයි කියලා. අනිවාර්යෙන්ම කරනවා. අනිවාර්යෙන්ම කරනවා. ඈ මට නොමිනේෂන් දෙන්න පස්සේ මං ඉල්ලනවා. එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ මගේ යම් කිසි දෙයක් වෙලා තියෙනවා නම් තිබිලා තියෙන්නේ ඇවිල්ලා නයිට් ක්ලබ් වල නැත්නම් මං දේශපාලන වේදිකා කුඩු කරලා නැහැ දේශපාලන අත්‍යවශ්‍ය එක ගහගෙන නැහැ මට කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම මේ ඇවිල්ලා පක්ෂයක් එක්ක හැබැයි මං මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියටයි මං ගරු කරනවා මොකද මට ඒගොල්ලන් සෑහෙන උදව් කරලා තියෙනවා එච්චරයි කියන්නේ දෙන්නේ තව අහන්න තියෙනවද නෑ 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 පියා කවදාකවත් චන්ද්‍රිකා නෝන බැලලා නැහෙනේ කොහෙද බැලලා තියෙන්නේ प्रश्न मेरठ ग्रामीय प्रदेश बहुपिरीसम जीविकावसारी गोवितन हरहाय लोकुम सिहिने वे मास गणना वक्दा दुक्विंद लबागन्ना तम अस्वन्नट साधारण मिलक लबागनिमाय දහදිය කඳුල කැපකර අස්වැන්නට මිලක් ලබා ගැනීමට වෙරදරන ගොවීන්ගේ අස්වැන්න කොල්ල කෑමට කූට විලඳුම් දරන වංචනික ප්‍රයෝගයක් පිළිබඳවයි අද CIA හෙළිදරව්ව. මේ මහකන්නේ වී අස්වනු නෙලා ගන්නා කාලයයි. අස්වනු කැපෙන කුඹුරු අසලටම ලොරි වලින් පැමිණෙන විලඳුන් මේ දිනවල වී අස්වනු මිලදී ගන්නවා. මෙම ක්‍රියාදාමයේ සිදුවන අතරතුර හිරු CIA වෙත තොරතුරු ලැබුණේ ගොවීන්ගේ වී අසනු කොල්ල කෑම සඳහා තරාදී කූට ලෙස වෙනස් කර ඇති බවයි. මහියංගනයේ හසලක පල්ලෙවත්තහා මිනිපේ ප්‍රදේශවලින් පැමිණෙන වෙළඳුන් බොහොමයක්
මෙම කූටතරාදී භාවිත කරන බවයි අපට තොරතුරු ලැබුණි. වංචනික වෙළඳුන් මෙම හොරකම හඳුන්වන්නේ ගියර දමා හොර කිරීම ලෙසයි. ඉසරහට. ආරයි. ආ දැන් බර කින. 48යි නේ. දැන් 48. ගියර එක මාරු කරන්න. පස්සට දාන්න දැන්. පස්සට. ආ දැන් බර බලන්න. දැන් බර. එකම තරාදියකින් වංචනිකව මෙන්ම නියමිත ප්‍රමාණයට බර කිරිය හැකි වීම මෙම හොරකමේ විශේෂත්වයයි. මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් තරාදි සඳහා යොදන නීත්‍යානුකූල මුද්‍රාවද මෙහිදී වංචනිකව වෙනස් කර තිබෙනවා. සීල් එක මැදින් කඩලා තියෙනවා. කඩලා එහෙම තලලා තියෙනවා. තරාදියේ බර වෙනස් ආකාරයකට පෙන්වීම සඳහා වංචනිකව සාදා ඇත්තේ මෙලෙසින්. මෙන්න මේක හොර වැඩේ. මේ තියෙන්නේ ස්පින් එක කලින් දාලා. මෙන්න මේක. මේ ස්පින් එක වෙන දිහකට සම්බන්ධ වෙලා නැහැ. සවා පස්සට දැම්ම අපෝ වැද්ද පල්ලෙහාට. දැන් යටින් දැන් ඔය පහත් කරලා තියෙන ස්පින් එකෙන් පැනලා තියෙනවා. දැන් උස්සල ඉවරලා ඉස්සරහට ගත්තම ස්පින් එකට වැටෙනවා. වැටෙනවා. හදින් අදින්න බං. දැන් ඔය එතකොට කිලෝ ගන්න එනවා. හා හා. කිලෝ ගන්න නැති වෙන්නේ මේන් පස්සට දාලා ඉස්සරහට ගත්තම. හොරෙන් හයි කරලා තියෙනවා. මේක ඇදෙනවා හොරයිනේ එතකොට මේ උස්සල ඉස්සරහට ගත්තම. දැන් තම මේ ස්පින් එකක් එන්නේ නැහනේ. දැන් මෙහෙම උස්සලා ඉස්සරහට ගත්තම ස්පින් එකට වැටෙනවා. වැටෙනවා. වැටුණාට පස්සේ ස්පින් තුනක් ඇදෙන්න එපේ මේ. මේ පොඩි ස්පින් එක ඇදෙන්නේ නැහැ මේ ලොකු දෙක ඇදුනද. දැන් මෙහෙම පස්සට දාපුවම ස්පින් එකෙන් පයින්. එතකොට හරි බර එනවා. මේ ස්පින් එක නිකන් මේ. ස්පින් එකෙන් පිට වැටෙනවා. පිට වැටලා තියෙන්නේ. එතකොට හරි බර තමයි ඔ කිරෙන්නේ. කිරෙන්නේ. මෙම වංචනික ක්‍රියාදාමයේ වැටලීම සඳහා මිනුම් හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරීන් විශේෂ වැටලීමක් වියත් කළා. ඒ පිළිබඳ තොරතුරු හෙට CIA හරහා ගෙන ඒමට අප සූදානම්. අමුසම යුවලකට විෂසහිත ද්‍රව්‍යයක් කෑමට දී නිවසේ තිබූ දේපළ පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භා තිබෙනවා. සැකකරු පැරණි හිතවත්කමක් දක්වා නිවසට පැමිණ ඇති අතර දේපළ පැහැර ගැනීමට ඔහුගත් උත්සාහය ව්‍යර්ථ වී තිබෙන්නේ තමන් පැමිණි මෝටර රථය පණ ගැන්වීමට ගත් උත්සාහය අසාර්ථක වීමත් සමගයි. ගල්කිරියාගම කලාගම පදිංචි මයිකල් විජේරත්න මහතා සහ ඔහුගේ බිරිඳ සුසිලා පෙරේරා මහත්මියට මෙලෙස ගල්කිරියාගම ග්‍රාමීය රෝහලට ඇතුළත් වීමට සිදු වුණේ විෂක් ශරීරගත වීම හේතුවෙන්. මීට දින දෙකකට පෙර සේ නිවසට පැමිණි අමුත්‍යෙක් ලබා දුන් බිස්කට් වර්ගයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව මේ දෙදෙනා සිහි මුර්ජාවට ලක් වුණා. එදාරේ මොකද වුනේ? එදාරේ මම වැඩට ගිහලා ඉඳි වාහනයක් ඇවිල්ලා තිබුණා. ඔව්. මාත්‍යා වාහනේ එක්ක කතා කර කර හිටියා. මේ මම දන්නේ නැහැ ඇත්තම දන්නේ කවුද කියන්නේ. ඊට පස්සේ එදාරේ හිටියා අපේ ගෙදර. ඒකල්ලා මේ වට්ටක කණ්ඩෝනේ කිව්ව වට්ටක සම්බලා දුන්නා. තේ කෑමටත් හිටියා. දැන් 9:10ට ඉතර කිව්වා එයා හැමදාම ඒ වෙලාවට තේ එකක් බොනවා කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා තේ එකක් හදාගෙන එනකොට එයා බිස්කට් එකක් වෑන් එකේට ගිහිල්ලා බිස්කට් එකක් ගෙනල්ලා මේ කඩලා අපේ එයා කාලා හරි දෙන්නට දුන්නා. ඒ කාපු දෙන්න මට නිදි මතක් වාගේ මම ඊට පස්සේ කියලා නිදාගත්තා. මට නම් සද්ද ඇහෙනවා පාන්දර සද්ද ගෙදර මම නැගිටින්න හදුවා නැගිටින්න බෑ ඇඳ පල්ලිය වැටලා හිටියේ මම. ඊට පස්සේ කවුද දෙන්නෙක් උස්සගෙන ගියා විතරයි දන්නේ. ස්පිතාලේ යනකම් මම දන්නේ. එයාව මීට කලින් දැකලා තියෙනවද මම දැකලා නැහැ මහත්යගේ ඇඳුරු කොහොමද තියෙනවද ඒ එයා අඳුරන්නේ කොහොමද එයා ඉස්සර ඉදර බෝඩ් වල හිටියනේ කැලණි අවුරුදු කීයකට කලින්ද 7කට 8කට විතර කලින් කැලණියෙන් අඳුරන්නේ ඒ අඳුරු කමට මොනවද ඇවිල්ලා කිව්වේ නවතින්න ඕන කියලා නැත්තම් මොනවද කිව්වේ හැරන් තියෙන දැන් ගියත් ඉතින් හොටෙල් එකක් තියෙන වෙනෝනේ හරි එන්නේ කියලා එයාගේ නම දන්නවද ජයන්ත තමා කියලා කිව්වේ ආගන්තුක පුද්ගලයා මෙම වෑන් රථයේ කුලියට ගෙන තිබෙන්නේ මිරිහානේ පවත්වාගෙන යන වාහන කුලියට දෙන ස්ථානයකින්. ගෙහිමි යුවලට සීමුර්ජා වීමෙන් අනතුරුව ඔහු නිවසේ තිබූ වීමලු කිහිපයක් වෑන් රථයට දමා ඇති අතර කිසියම් දෙයක් සොයා නිවසේ ස්ථාන කිහිපයක් පරීක්ෂා කර ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා වෑන් රථයේද දමා පලා ගොස් ඇති අතර පොලිසිය සැක කරන්නේ වාහනය පන ගැන්වීමට නොහැකි වීමෙන් ඔහු වෑන් රථයේ මෙම ස්ථානයේ දමා යන්නට ඇති බවටයි. කෙසේ වෙතත් මේ පුද්ගලයා අදාළ වෑන් රථයේ මෙහි නවත ඇති බවට ඒ කුලියටගත් ස්ථානයට දැනුම් දීමක් කර තිබුණා. නිවසට පැමිණි ආගන්තුක පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔහු හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොඩකවිල යහලවිල ගම්මානයෙන් පසුගිය දින කිහිපෙදී අසාමාන්‍ය ලෙස නාගයින් මතු වූ බව එම ගම්මානයේ වැසියන් පවසනවා. ගම්මාසින් පවසන්නේ ගත වූ දින තුන තුළදී එම ගම්මානයේ ස්ථාන කිහිපයකින් නාගයින් දස දෙනෙකු අල්ලා ගැනීමට හැකි වූ බවයි. ගොඩකවිල යහලවිල ගම්මානයේ ජනතාව පසුගිය දින කිහිපය තුළදී එම ගම්මානයේ විවිධ ස්ථානවල නාගයන් සිටිනු දැක තිබෙනවා.
මේ පිළිබඳව වුන් කොටක වෙල පොලිසිය දැනුවත් කිරීමට පියවරක නැති ඊට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ඒ අනුව ගොඩක වෙල පොලිසියේ මැදිහත් වීමෙන් නාගයන් එල්ලීමේ සමත්කම් ඇති තරුණේ කුමාර්ගෙන් පසුගිය දින තුන තුළදී නාගයන් දස දිනක අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා අල්ලාගෙන උනේ මනාගෙන අඩි 5 6 4 ප්‍රමාණයේ විශාල සත්වයන් බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. දවස් ගානක් තිස්සේ නයි එකා දෙන්න එනවා අපිට පේන්නේ එළියේ ළමයිනුත් ඉන්න ඉතින් බයයි මේ තේ හැම ඉඳලා තමයි අපි කෝල් දීලා කිව්වා ඊට පස්සේ පොලිසියටත් කිව්වා අර නයි යල්ලන මහන්තයාටත් කිව්වා ඊට පස්සේ තමයි ආවිල්ලා මෙතන 3 දිනක් හිටියා ඊට පස්සේ අන්තිමර අපි බලද්දි ඒ 3 දෙනා ගත්තට පස්සේ තවත් එනවා ගානක් කියන්න බැරි තරමට ආවා ඊට පස්සේ අන්තිමන කොහොමරි 5 දිනක් අල්ලා ගත්තා මේ හරිය ඉඳලම අපි නම් ඉතින් ලොකු අය නයි දැක්කත් අයින් වෙනවනේ මේ වාගේ मेरठ मुहदु सीमा उल्लंघने कर अतरंगुरपत्तु इंदी धीवरेन 54 दिनक अद निदहस कर तिबेनवा මෙතර දිරටේ දීවර ගැටළු වලට විසඳුම් සෙවීමේ අරමුණෙන් අද චෙන්නයි නුවරදී ආරම්භ කළ ඉන්දු ශ්‍රී ලංකා දීවර සංගම්වල නියෝජිතින්ගේ සාකච්ඡාව හෙට දිනෙත් පැවැත්වීමට නියමිතයි. එහි සිටින අප වාර්තාකරු පැවසුවේ ඉන්දියා දීවර සංගම් නියෝජිතයින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර දී යුතු බවට කරුණු ඉදිරිපත් කළ බවයි. නාවන පිටියේ සිට නානෝය දක්වා ඉන්ධන සහ මගින් ප්‍රවාහනය කළ දුම්රියක් ඉහළ වටවල සහ රොසල දුම්රිය ස්ථාන අසල ප්‍රදේශයේදී අද පස්වරුවේ පිරිවැණීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවාහන කටයුතු తాවකාලිකව නතර වුණා. පාසල අවසන් වී නිවස බලා යමින් සිටි පැල්මඩුල්ල ධර්මාලෝක විද්‍යාලයේ 3 වන ශ්‍රේණි සිසු වියක්යම විද්‍යාලය අසලදී කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක ගැටී සිදු වූ අනතුරකින් තුවල් ලබා රෝහල් ගත කිරීමෙන් පසුව ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය කහවත්ත පනාවැන්න ප්‍රදේශයේ පදිංචි යෂිනි දහම් සහ සමරකෝන් නැවති අටහැවිරිදි දැරියා. ශ්‍රීපාද රක්ෂිතයට අයත් නල්ලතන්නිය වාලමලේ ප්‍රදේශයේ ගින්න කඩගෙන ඇති අතර පවතින වියලි කාලගුණ හේතුවෙන් ඒ නිවාද බිමේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. මෙතර මවසා කැලේ ජලාශ රක්ෂිතයේ අද පස්වරුවේ ගින්න කඩගෙන ඇති අතර ඉන්න අක්කර 5ක් පමණ විනාශ වී ඇති බව වාර්තාකරු පැවසුවා. කතරගම වැඩබලන බස්නායක නිලමේ දුරේට යසසිරි කස්තුරි ආරච්චි මහතා පත් කිරීම ගැටළු සහගත බව පවසමින් දේශමාමක ජාතික ව්‍යාපාරය අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ෆීලික්ස් පෙරේරා සහ සුදේශ කටයුතු අමාත්‍ය ජොසෙෆ් මයිකල් පෙරේරා යන මහතුරුන්ගේ අධාරකරුවන් දෙපිරිසක් අතර ඊ රාත්‍රී ජාල නගරයේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ නව අමාත්‍යවරයෙකු ලෙස පසුගියදා පත් වූ ෆීලික්ස් පෙරේරා මහතාට සුබ පැතීමේ බැනරයක් ජාල නගරයේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී.